హాయ్ ట్రావెలర్స్, ఒకవేళ సంచారీ కెమెతికి ఒక సంచార ప్లాన్ కన్నా ఒకరికి మతకేటే ఎన్ని గాల్ మనోర్ ఎల్ ఏ వగేమ శీతలమ శీతల నోరెరి వగే టౌన్ ఇక ఏ అవి కౌరు హితన్నది తవ లస్సన సుందర ప్రదేశ తమ హపు తలేగలికి అన్ని ఏమనేత్తన్ వడాకులు నగరే ఇది అదాపి వాళ్ళ అరగిన వెళ్తే వాళ్ళ హపు తలయ్యానవన వాళ్ళ గిహి బలన్న పురా లస్సన తెన్ కీపేక విస్తర ఏనా దిగటమ వీడియోకి బలన్న ఇది మే తెన్ మనోదకి ఒకవేళ హొందరు బలల ఒకవేళ ఎన్న కెమ్మతిమ తన ముఖద్దకి కమెంట్ అయ్యి కుద్దాగని అన్న ఏనా అప్పు ఏమో వీడియోకట ఇది మే తీయన్ని ఒకవేళ ఎన్న పురా లస్సన తెన్ కీపే ඉතින් ඔයාලා හපුතලයට එන්නේ කොළඹ ඉඳන් නම් ඔයාලට එන්න තියෙන කෙටිම මාර්ගය තමයි රත්නපුර බෙලිහුල් හොයලා බෙරගලට ඇවිල්ලා. බලංගොඩ හරහා එන එකම ඔයාලට තවත් සුන්දර අත්දැකීමක් වේවි. පරිසරයේ සම්පූර්ණ වෙනස් වෙනවා කොළඹ ඉඳන් මෙහාට එද්දී. ඉතින් ඔයාලා එන්නේ හයිවේ එක නම් ඔයාලට හම්බන්තොටින් හයිවේ එකකින් එක්සිට් වෙලා වැල්ලවාය හරහා කොස්ලන්ද ඔස්සේ බෙරගලට ඇවිල්ලා මේ ලස්සන නගරයට එන්න පුළුවන්. ඉතින් මේ නගරයට එන්න ඔයාලට ඉදල්ගස් ඔයාලට ඉදල්ගස් හින්න ස්ටේෂන් එක පහු කරලා යන්න වෙනවා. ඉතින් මේ ඉදල්ගස් හින්න ස්ටේෂන් එක කියන්නේ තව ලස්සනම නරඹුම් ස්ථානයක්. ඉතින් ඔයාලට පුළුවන් නම් මේ ස්ටේෂන් එකේ බැහැලා ඒ ස්ථානේ සුන්දරත්වයත් ඉඳගෙනම ඉස්සරහට යන්න. මොකද කියනවනම් ලංකාවේ තියෙන ලස්සනම ස්ටේෂන් වලින් එකක් තමයි ඉදල්ගස් හින්න ස්ටේෂන් එක කියන්නේ. ඉතින් ඔයාලා එන්නේ ඔයාලගේ පෞද්ගලික වාහනයක නම් බයික් එකක නම් ඔයාලට මෙහෙම කරන්න පුළුවන්. ඔයාලට පුළුවන් හපුතලේ ස්ටේෂන් එකේදී බයික් එක හෝ වාහනය දාලා එතැන් ඉඳ ඉදල්ගස් හින්නට ස්ටේෂන් එකට කෝච්චි යන්න. ඉතින් ඔයාලට මේ කෝච්චි යන ගමන් මගේ ස්ටේෂන්. ඉතින් ඔයාලට මේ එක්ස්පීරියන්ස් එක ගන්න තියෙන ලේසිම ක්‍රමේ තමයි ඒක. ඉතින් ඔයාලා හපුතලේ ආවම තවත් යන්නම ඕන බලන්නම ඕන ලස්සන තැන තමයි ඇඩිෂන් බංගලෝ එක කියන්නේ. හපුතලේ ටවුන් එකේ ඉඳන් බොරලන්දපාලි කිලෝමීටර් 3ක් විතර ගියහම ඇඩිෂන් ජංක්ෂන් එක හම්බෙනවා. ඉතින් එතනින් වමට තියෙනවා ඇඩිෂන් බංගලෝ දක්වා දිවෙන පාර. එක කිලෝමීටර ආසන්න දුරක් තමයි තියෙන්නේ. ඉතින් මේ ගමනට ඔයාලට ඔයාලගේ වාහනේ කොහොම ත්‍රිවිල හැර කරන්වත් යන්න පුළුවන්. ඉතින් මේ යන පාර නිකන් රොබින් හුඩ් කැලේ මැදින් යන වගේ හැඟීමක් ලැබෙනවා වීදිම තියෙන දවසක නම්. ඔයාලට අවශ්‍ය නම් මේ පාරේ පයින් යන්න උනත් පුළුවන්. ඉතින් මේ ඇඩිෂන් බංගලෝ එක පිටන්නේ පාලන සමය තමයි හදලා තියෙන්නේ. ඉතින් ඒ කාලේ මෙය සර් තෝමස් වෙස්ටවිලියම්ස් මහත්තයාගේ කන්ට්‍රි හවුස් එක විදිහට තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මේ වන විට සෙන් බෙනඩික් තාපසාරාමයේ විදිහට පවත්වාගෙන යනවා. ඉතින් අපි ගිහපු දවසේ නම් මෙතන සම්පූර්ණයෙන් වලාකුළු වලින් වැහිලා තිබ්බේ. නිදහසේ පැය ගාණක් වුණ මෙතන ඉන්න පුළුවන්. මේ ස්ථානයේ මහදන රසමරස ෆුඩ් ජූස් ලැබිලා අනිවාර්යයෙන්ම ඉන්න පුළුවන්. කොච්චර වාර ගාණක් ගිය ආයිමත් සැරයක් යන්න හිතන ලස්සන සුන්දර ස්ථානයක් තමයි ඇඩිෂන් බංගලෝ එක කියන්නේ. ඒ වගේම මේ ස්ථානේ නරඹන්න එනවනම් ඔයාලට ස්කූල් හොලිඩේ කාලට සහ වීකෙන්ඩ්ස් දිනවල පමණක් හැවෙන්න යුතුයි. ඉතින් එතනින් පස්සේ අපිට යන්න බං තවල් ලස්සන තැන තමයි මමරකන්ද තියෑල්ල කියලා කියන්නේ. මමරකන්ද කියන්නේ ඔයාලා දන්න විදිහටම ලංකාවේ තියෙන උසම තියෑල්ල. ඉතින් මේ සුන්දරත්වය බලන්න නම් මමරකන්ද පහම වලටම ගිහිල්ලා බලන්නම වෙනවා. ඉතින් මේ ලස්සන තැනට යන්න ලංකාවේ ට්‍රැවලර්ස්ලා අතර ප්‍රසිද්ධ කළුපාන හන්දියෙන් වමට හැරිලා තමයි යන්න ඕන පිළිවුල්ලේ පැත්තෙන් එනවනම්. කළුපාන හන්දියේ ඉඳන් කිලෝමීටර් 4ක වගේ දුරක් තියෙනවා. ඉතින් ටිකට් කවුන්ටරේ ළඟ තමන් අපු වාහනේ තහන එතනින් නම් පයින් තමයි දියල ගාවට යන්න තියෙන්නේ. අපිට මේ ගමන වැටලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම පයින්ස් කැලේ මැදි. ගොඩක් දුර යන්න නම් නැහැ. හැබැයි මෙතනට ගිහිල්ලා ඔයාලත් ඒ සුන්දරත්වයේ ඉඳින්න අමතක කරන්න එපා. ඉතින් මේ ස්ථානේ ඉඳන් අපි ෆයිනස් කැලේ මැදින් කන්ද මුදුනට ගියාම අපට යන්න පුළුවන් අප බඹර කන්ද බලන්න. ඒක නම් වෙනවම විනෝදයක් තියෙන ස්ථානයක්. ඉතින් හැබැයි ඔයාලා මේ ගමන යනවනම් වහින්නේ නැති වෙලාවක යනවනම් හොඳයි කියලා මම විශ්වාස කරනවා. මොකද අපිට අතරමං වීමේ හැකියාවක් පවා තියෙනවා. ඉතින් මේ ගමන ටිකක් ඉතර අමාරු හයික් එකක්. ඉතින් මේ ගමනින් පාර දෙකට බෙදෙන ස්ථානයෙන් උඩට ගියොත් තමයි අපිට ලංකැලල නොයිඳු ලංකැලල බලන්න යන පුළුවන් වෙන්නේ. කැලේ මැද වටවෙච්ච සැඟවිච්ච ලස්සන ලංකැලල බලන්න පුළුවන්. ඉතින් මේ දියඇල්ල ලංකාවේ හැඩයට පැටනවා කියලා තමයි විශ්වාස කරන්නේ. දියඇල්ල දිහාව උඩින් ඩ්‍රෝන් වීව් එකකින් බැලුවොත් මේ හොඳින් නරඹන්නත් පුළුවන්. ඉතින් මේ හපුතලේ තියෙන ලස්සනම ට්‍රැවල් ඩෙස්ටිනේෂන් එක විතර ඔයාලගෙන් කවුරු හරි ඇහුවොත් බය නැතුව ඔයාලට කියන්න පුළුවන්
ඒ තමා ලිප්ටන් සීට් කියලා. ඉතින් මේ ලස්සන තැනට ඔයාලා ගියවතින් ඔයාලට බලා ගන්න පුළුවන් පළාත් පහක් එකවර. ඉතින් මේ ලස්සන තැන තමා මේ තියෙන්නේ. මේ ස්ථානයේ පව සම්පූර්ණයෙන් සමහර දවසට වලාකුළුින් වැහෙනවා. එහෙම නොත්නම් මේ විලස්සන view එක බලා ගන්න බැරි වෙනවා. ඉතින් මේ තමා හපුතලේ ආවදී ඔයාලට අනිවාර්යයෙන්ම යන්න පුළුවන් ලස්සන තැන් කීපයක්. ඉතින් අපේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කළ, කමෙන්ට් කළ, subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ගිහින් එන්න තව වීඩියෝකින් ලස්සන වීඩියෝකින් හම්බෙමු.